ගරු නියෝජ්ජ කථනයක තුමනි විශේෂයෙන්ම අප සිසිර ජයකොඩි ඇමතිතුමා විසින් ආයුරේද සංග්‍රහය දිරිපත් කරමින් අපේ රටේ අවසද පෙට රට යමේදී තිබුණු බාධාවන් එදනුසේ හැටකි ආරුරද පනද තිුණු බාධාව ඉවත්කිරීමටයුතු හරුගීම ැපි සතුුන නොද අපේ රටේදේශී ආර්ුවයද හෙතුවෙන්න්න පුලුව දුදරාාවව වන්න පුළුවන් අව අයුරයද අවසධයක් විදියටට නෙේ අපේ සිතර ජයකට මැත්තුමාල සඳහන් කරප දිර යන්නේ ෆුඩ් සප්ලිවන්ට් එකක් විදිරතවයි පිට රටර යන්නේ. දේ අඩු පාඩුව සකස් කරලා මේ අයුරයේද පනත සංශෝධනය කිරීම ගැන අපි තාම සතුටරට පත්වෙන වගේම ස්තුතිවන්ත වෙනවා. මහිතන්නේ මේ පනතට පනත කිරීම කටතුම් ගෙනා පිට ඒ ගෞරවය පිමතු වාද දෙන්න පුළ. විශේෂෙන් අද අපිට කතා කරන්න වෙලා තියෙනවා මේ අයුරෝද පනතිෙන් ඉහාගිය කරුණුකාරණ ගන්නාවක් ගැන. දැන් අපේ සජිත්‍රයම් දශ විපක්ෂණයඇතුමත්තුදේ මේ ගැන කතා කර මේ පාස්කු ප්‍රහාරය. දැන් මේ පාස්කෘ ප්‍රහාරය වෙලා වසර ගණනාවක් ගතවෙලත් අපි මේක තාම කාල්ගගා ඉන්නව ඇදිගගා ඉන්නවා මිසක් මේ කටයුතු අවසන් කරන්නේ නෑ ැඟගේ පේද හිටපුජනාදද මත්‍රප පල සිසෙන මැත්තුමා මේ සම්බන්ධව ආන්දෝලාණත්මක කතාවක් කර මේ කතාව කරපුහ ගොඩක් යි මෛත්‍රී පල සසිරිසේන මහත්තයාට තරනකට මොමනංගවා මේක ඇතුළේ වෙනත් හැඟවුණු අරමුණක් තියෙන පුුවන් මේ කතාව ඇතුළේ අපි නොද කියන මානයක් තියෙන්න්න පුලුවන් කියලා දැ එතුමා කියනවා මේකට ඉන්දියාව උදව් කරා කියලා මේක ඉන්දියාව ඉන්නවා කියලා අපි අසල්ලසි රට ඉන්නවා කියලා ඉතින් මේක බරපතල කාරණය ටක්කි දිෙනත් අපිට පරපත කාරණයක් ඒවගේම මේ පාස්කු ප්‍රහාරය ගැන දිගින්දිකටම සාධාරණය ස්ෂ්ට නොවීම හරහා තිබුණු ප්‍රශ්නය තවතුරටත් අපිට ඉස්සරහට නමේ කාරණයත් එක්. එතකොට එතුමා කියන කාරණය ඉන්දයා උදවගරයි කියන කාරණය පත්තකට කියල කතා කරනකොට ඒනම් ඉන්දියාවට මේකට උදෝ කරන්න උදෝ කරය කවුදතු මේ වැටි කරන්න. එනම් මේ අපි කියන මහමොලකරුව කවද ඒකතම ඇදිින්දිකට මහන ප්‍රශ්නය කවද මේකට උදව කරරි මේ ප්‍රහාරයදෙන්ඩ ඒ ප්‍රහාරයදඩ උදව්රන්න උදව කරපු මලක්තම් මේ ප්‍රහාරය මහමකරුවන් හොයන්ඩ බලට පත්වනු ආණ්ඩුව මමැනෙ ගෝට ේර පක්ේ ආ්ඩ ගැන්නමකයෙන් ඊට පස්සේ රනි ලික්්‍රමසික මහත්තය බලට පත්වනු ආන්්ඩු ජනාධපතිිය එඇතුමා ජනාධිපතර ්ඩලින් හ ස්කට ඩ පොලිසි යට ක ත් පාද න යි කිය. බාරන්නේ එතුමායි අතරක්න ඇතුමත් එක්ක ආණ්ඩුවට සම්බන්ධ වු අපේ පත් ේට මහරිින් ප්‍රාන් න් ම කිවස් කටල ඩ පිේ එක බාරදනවා කියලා හැබැයි බාරදුන්නේ නෑ එනම් ඇයි මේ පාස්කු ප්‍රහාරයේ මහමොලකරුවන් සෙවීමේ කටයුත්ත තවතුරටත් ප්‍රමාධ කරමින් කටයුතු කරන්නේ මොද රනිල් ලික්කොම සිංහ මහත්තවයට ජනාධපතිවරයා විදියට මේ පස්කු ප්‍රහාාරේ මහමලාකරුුවන්නන්නේිදියට අත්තරං ගොඩ ගණ්ඩ සිද්ධ වෙන්නේ තමන්ව ආරක්ෂසා කරන තමන් ගො බලේයට පත් කරපු පිරිසෙම්ම කොටසක් තමයි. ඒනි සාතම පස්කට න්ඩ ඩ පොලිසියට ාරධනවයි කියපු ඒකට ිි මත්තු ජතිපතවර නට පස්ස කොට ලඩ ඩ ොලසිේ ති ටුවත් බා දෙන්න්න හටුතු නොක මේක ඔහේ ධියාරුවෙන් නිඩාරල තියෙන්නේ. මේ හම රුව න රදනේ මන් රක්සා කරන, මේ පාර්ලිේ තු න ජි කරන ඒ පිලි කට්ටිෙනක එතුමා බොහොමෝදර දන්න. ඒනිසා ජනතිපති බතු පටුවටාවට පස්ස ැල ලික්ක සිං මහත්ත්‍යත් අර සුපුරුදු පරිදික කාලයේ වැලිතලාවට වැහිලන්ඩ ඉඩඇරල තියනෝ කියන කාරණය තමයි අපිට කියන්න ති. ඒකගේ මහරරිින් ප්‍රා්දු මහත්මයා මේ පත්ත ඉද මුල් කඳුළු හෙලුවවා කළු පටිදාගෙන කළු සාටක දාගනාව ඒ මොන සාටක දාගනාවත් අද පස්කුප්‍රහාරය මහාමලකරුවන් සාටකරුවන් නිසා ඒ සාටකේට ලාහරින් ප්‍රාදුතු මහත්තවෙල ද මනනිුවතරකිමින් ඉන්නවා. එන්සා ගරු නියෝජ කතානායකතුමනි වසර ගණනාවක් ගිහිල්ලත් මේම පාස්කුප්‍රහරය මහමලකරුවන් අදුරගණඩ නොලැබීම මේකට කටයුතු නොකරීම මහරහා අපේ රටේ ජනතාවට තියෙන්නේ සාාල වෛරයක් කෝධයක් මොකද ඒවගේ සාහත්්‍යික ප්‍රහාරයක් තමන්ගේ බලය වෙනුවෙන් ල ලබාගැනිමිනිුෙන් පවිච්ච කරපු කණ්ඩාමක් තමයි තවදුරුටත් මෙවා යටපත් කරමින් ඉන්න සහ ඔවුන් සහය දෙන ජනාාජපතිරෙක් තමයි තවදුරටත්ක යටපත් කරමින් ඉන්න ගෙනක බොහොම පහදිලි. එනිසා හත මේ රටේ ජනතාව බලාගෙන ඉන්නවා මේ අයට දනුවන් දෙන්න. මොද නීතියෙන් දනුවන් දෙන්න නෑ. එතොර මේ පාශ්කු ප්‍රහාරය දියත්කරපු වට්ටිය මේ ප්‍රාශ්කු ප්‍රහාරයේ, වැරදිකරුවන්න්න යකපත් කර ඉන්න කට්ට දනුවන් දෙන්නට පුළුවන් අවස්ථාවක් ජනතාවට එනවා. ඒ අවස්ථාව තව එළමට මැතිවරන. එළමට මැතිවරණයේදී ඒයට දනුවන් දෙනවාගේම නැවත මෙවැන් සිදුවම් නොුවන්ඩ ඒවගේම නැවත මේ රට බංකලොත් භාවයට ඇදලා නොදාන්ඩ පුළුවන් පිරිසක් අතර මේ බල හෝමාරු වෙන්න න කියක තමයි අපේ විශ්වාසය. නිසා අපි විශ්වාස කරනවා සමග ජන බලවේගේ විදියට අපි අද ්‍රධාන පක්ෂ විදිට. ඒවගේ ඊලකට ආණ්ඩුව කරන විකල්ප ආණ්ඩෝ විදියට මේ හැම කාරණයක් දෙහාම් බොම සංවේදිව අබි දකිනවා. නිසේසේ අපේ නායක පක්ෂේ නායක විපක්ෂ නායකරේ අනාගත නායකර. මේ කරුණුදිහා තෑම සංවේදිී නායෙක්ඉදිර බලන නිසාතවයි. එතුන් නිතර මේ කරුණු ඉස්මතු කරමින් මේ සාධාරණය ශෂ්ට කරන්න මේ යටපත් කරපු සත්‍යය හෙල්ි කොරව කරන්න හටයුතු කරමින් ඉන්නේ. එනිසා අප ස්්වාස කරනවා. ඉතාාව කෙටිකාල්ලෙින් ජනතාවගේ ජන බලයෙන් පත්වන ආණ්ඩුවක් තුළින් අපිට සැබෑ සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් ගෙනකාරණ. එනිසා අපි එකත්තකින් මෛත්‍රපාල සිල්සෙන්න් මැත්තුමාගේ ප්‍රකාශය. සමහල්ලට එතුමාාව යම් කිසි පිරිසක් මෙහෝනොවෙන්න්න පුළුවන් ඒ මනැතං තුමාගේ සුපුරදුවාක් සයිලේ මනැත්තංග තුමාගේ තියෙන අසමත් භාව යට පත් කරන්න. ප්‍රකාශක් ව ල ොුණදත් මේ බරපදර ප්‍රකාශයයක් දිීර දකිනවා. ඒ බරපතන ප්‍රකාශය තුළින් Cඩක පරීක්ෂණ පවත්වල මේ ප්‍රකාශනය සැබෑාව මහමලකරුවන් කෞද කියන එක රට ජනතාව ැ වාම ක්‍ර ාමක ව යුතුයි. අපට පේ න්න තවදදුරටත්ේක ක්‍රාත්මක වෙලා ැම මේ ප්‍රකාශය කරලා තුමා ඩක විසින් ප්‍රශ්න කිරීමකට ලක් කල තින එතිලෙින් හට දෙයක් වෙන්නනෑ. ට න තන හටදයක් පලාාපරත්ව වනවා. හො දෙෙතුමා දැන් කියනති තුමාම මේ කියන කරනුත්තෙක්ක මේ මහමලකරුවන් කෞද කියනක දැංවත් අප අඳුරගන්නඩ බයිනක් ඉදි මේ කරන්නුවෙන අපේ ආඩුවක් තුළිීමම තම. එලසා ම තාම අවධානෙෙන් මේ ආණ්ඩුවඩ කියන මෛත්‍ර පල සිෂ මහත්මයගේ ප්‍රකාශේ පදනම් කරගන වහම නීතියක වියන්ම කරන්න වාහම ප්‍රශ්නකිරින් නවතාව ආරම්ම කරන්න වහම කටයුතු ඒකවත් කරන්න කියන කාරණ. එඒවගේම ගර. නියෝජ කතානායක තුමනි අපි අද දන්නවා අපේ රටේ ජනතාව මේ ආණ්ඩුවයයිනන් කියනවා මහ සුකිත මුදි තත්ත්වකට පත්වවෙල කිය කාරන්නේ. හැබැයි ඒක පට්ටපල් බොරුව. අපි දන්නවා අද මිනිස්සු දෙවේල ගරමන්තවම නිතු තුනක් කාලය දෙවේල කන්නේෙ නෑ. දැ එක වේලට බැහැලතින්. ඒ වගේ අඳන්නෙ නෑ බාගෙට අඳන්නේ. ජීවත්වෙන්නේෙ නෑ බාගෙට නොමැරේ ජීවත්වෙන්නේ. ධ්‍යාපන ශේෂයගැ කතාකරන්නනොට. අද දරුවෙකුට ඉගෙන ග්ඩ පුළුවන් වාතාාවරයක් නෑ. මොකද මේ තියන වියදංග එක්ක මේ තියන ියෂන් පත්ති ගාස්තුෘත්තෙක්ක දරුවෙකුට ඒෙන ගණඩ පුළුවන් වාතාාවරයක් ගොහය තුළ නෑ ොද කි සල්ලාම දරුවෙක්ුුණම් ඉගෙන ගණන්ඩ. ඒ ගෘහය තුළ ඒ දරට හොඳ මානසික තත්ව ඇත්තියෙන්න්නන. ො වටවිටාවක් පරිසරයක්ඇතියෙන්වා මන්ගේ දෙමවපියෝ දුක්විදිින්දිී තමන්ගේ දවාවපියෝ. තමන්ට එමනත්තන් දරුවටත් පවුලට කන්න පොඩ දෙන්නරතුව ේදාව ඉද දරුවකොට එන ඩ හිතෙන්නේ අපිදන්න කොඩක් ගමලාද දරුවෝ පාසලින් ඇත්වෙලා ඒොල්ල එක්කෝ හැකිියාවක් එමනත්තන් තමන්ගේ දෙමෝපියන්ට මොක්හරි ශක්තියක් වන්න පුලුවන්ක් එමනත්තන් පාරයන මුරුන් ඩය හරි ග එමනත්නන් තැි කරත්වයක් හරිතියයාෙන එහමනත්න් වෙනත් පු කර සව ැකිියක් කර. තමන්ගේ අධ්‍යපයට යොමු කරන කාලේ තමන්ගේ පවුලේ ආර්ථිකයට ශක්තියක් දෙන්න කටු කරන තැනට පත්වලලා තින මේ මහා ලොකු අයස වලන මේ අරදු නම හ කොහ ොහයි දරු පවා. අද තමන්ගේ පවුලේ ආර්ථකයට ශක්තියක් දෙන්න තන්ගේ අධ්‍යාපනයෙන් අත්තල් අඇත්තල ඇමනතම් පාසලෙෙන් ඇත්වෙලා කටතු කරන තත්ත්වකට උදාවෙලා තියෙනවා. ඒසා ආණ්ඩුව ඇය බයිර ගහනවා දැන් සරම හරි පෝලික් ෑැ කියලා. හැබැයි පෝලිම ඉතරයි නැත්තේ තෙල් පෝලිම නෑ. යි ෙල් ලි ට ට බාහන පාවිතා කරන්න සියයට දහයක් නිසක් වෙන පුුව. හැබැයි මේරටේ අතිමහුතරයක් දුගී භාවයට පත්වෙච්චි සහ දුගීභාව තුළ හිටපු මිනිස්සු අද පෝලිංවොල වගේ තමයි ඉන්නේ පෝලිින්ගොලගේ තමයිඉන්න මොකද තමන්ගේ ආහාර වේල සකස්කර ගන්න බරුව තන්ගේ පවුල්රක ගන්න බරුව තමන්ගේ දෙමවපියන්ට බේට්ි කරන් දෙන්න බැරුව විශාල ආර්ථක අර්භුදයකයා ඉන්න.ද මේකට විසතු වක්ගේන්න පුළුවන් පිරිසක් අප. තරගණඩු ටක්ුදට. දැම් මම අවස්ථා ගණනාවකදී විවාදයක ටාරාධනාර ඒ ආචාරය හරස සිල්ලලා මැත්තුමත් විවාදක ආරාධර කරා මොකද දියුණු රටවල් මැතිවරණයක් කිටෙනකොට වාද විවාද කරනවා. වාද විවාද කල නටේ ජනතාවට පෙන්නනවා කෞද හරි පිල කියල කාරණී. වාද විවාද කරල රටේ ජනතට අවස්ථාව දෙනවා හරි කිටීමේ තෝර ගඩ් කාලය අවසන් කරනවා. අපේ ආාර් හැසසිල්ල ැබ රැසිීමමඇතුවා රණ ි ලත මැතුම ්‍රම හර්තිි කමටුව ඒ එතුමත් ඒ විවාදය බාරගත්තා ඒ ආයරාධර කර ජාතික ජන බලවේගේ තැන්තන්ගල වේදිිකවල ෑගවට මේ විවාදරෙන්නේ නෑ. එකටි ආණ්ඩුන තාරාදනකර ආණඩුවනන් ප්‍රතිචාර දැක්කුව ඒ මේ විදින විවාදර මයි ට ආර්ථික ොහොද සිරිරට ගෙනන්න කියෙනෙ පිටිීමවද ටේ ජනතාවට පෙන්ඩුම් කරන්න. ඒම අවසන් කරන්න කලින් අටනි අවස්ථාවත් නැවත කියනවා පෙස් බුක්කගේ කොටකොට කොටකොට කොට ඉන්න නැත්ව. තමන්ගේ නායකන්ට ආරාධනා කරන්න්නේේ පේස්බුක්ගේ කොටන අය හම සමගජ ජන ලවේ ආර්ථය කණ්ඩ මත්තක් සු දුරින් හු නැතිමත් මහත්මය ප්‍රමුක් ඒ ආර්ථයක කමිලට. වාද විවාද කරන එන්න කියෙ ඒ එක හදන්ඩ එකට වුව නායකත්වය දෙන්න මාධ්‍යාදන කන්නක් ෙදිි පත්වලලා තින. ඒනිසා තැතන්ගොල වැල් යිල හන්නතුව යියනාය කල වෙන්නනතුව රට මනිස්සුන්, අවස්ථාවත්න්න මේ දෙගොල්ල මේ තුන් ගොල්ලන්ගේ ආස ට ෙක් වාද කරන්න. එනිසා අදත්මම නැවත ආරාදල කරනවා ජාතික ජනපලවේගේ කවරවත්නම් පාර්ලිමේන්තුුේ වස්ාාවන. පුළුවන්නන් මේ සිංහල අුත් රුද්දර කලින්. ජාතික ජනබලවේගේ සමි ජනබලේගේ ආර්ථික කන්නෑමෙක් මූනට මූන සාකච්ඡාවට විවා දෙකට නැවත වතාවක් අට නවස්ාවවි ආරධක ො තු වි බ ට ර නු පස්කල් ැතව.